මහන්ස මට ගැටලු දෙකක් තියෙනවා. පළවෙනි ප්‍රශ්නේ තමයි අපි සෝතාපන්න මාර්ගයේ යන කෙනෙක් සහ සෝතාපන්න ඵලයට පත්වෙච්ච කෙනෙක් ඔය දෙන්නම ලෙඩ රෝග හැදෙනවා. ලෙඩ රෝග වලට බිය වෙනවා. එතකොට අපි හිතමු මරණ බිය දැනෙනවා. එතකොට අපි උදාහරණයක් විදිහට කිව්වොත් වාහනයක යනකොට අපි හැප්පෙන්න වගේ යනවා. අපි හිතනවා දැන් මැරෙන්න ළඟයි කියලා බයක් ඇති වෙනවා. එතකොට ඔය මාර්ගයේ යන ඔය දෙදෙනාට, කියන්නේ සෝතාපන්න ඵලය ලැබූ කෙනා සහ සෝතාපන්න මාර්ගයේ යන කෙනාට මේ බය කියන එක අඩුවෙන්ද දැනෙන්නේ? ඔව්, තාම මේ රාග දේශ මෝහ කියන මේ තුන, එහෙම නැත්නම් රූප වේදනා සංඥා සංකාර විඥාන කියන පංචස්කන්ධය සහ මුලින්ම අයිකල්ලා නැහැ. එතකොට අපි ගම්මු අනාගාමී ඵලයට පත් වූ පුද්ගලයෙක්. ඒ පුද්ගලයන් ආගාමී. ආයි මේ රූප වේදනා සංඥා සංකාර විඥාන කියන පංචස්කන්ධය උපාදානය කර නොගන්නා පුද්ගලයෙක්. අන්න ඒ පුද්ගලයා මේ බයබේරව සහෝ හෝති. නිකාමලාභී, අකිච්චලාභී, අකසිගලාභී. ඒ පුද්ගලයාට බයක් ඇති වෙන්නේ නැහැ. නමුත් සෝතාපන්න මාර්ගයේ හෝ ඵලයේ ඉන්න පුද්ගලයාට තාම රාගය, දේශය, මෝහය හිතේ අලුතෙන් උපදින නිසා ඒ පුද්ගලයාට බයක් තියෙනවා. මරණ බය ඇති වෙනවද? මරණ බයක් තියෙනවා. මරණ බයක් තියෙනවා. මරණ බය නැති වෙන්නේ අනාගාමී ඵලයට පත් වෙලා මේ පංචස්කන්ධය පිළිබඳව ඇති කැමැත්තෙන් නිච්චසේ, සුඛසේ, අත්තසේ, මමත්වයෙන් නොගන්නා විපරිණාම ධර්මයේ යථාපරිදි තේරුම් අරගෙන නිබ්බිදාය විරාගාය නිරෝධා පටිනිසග්ග තේරුම් ගත්ත පුද්ගලයා, ඒ අනුව කටයුතු කරන පුද්ගලයා තුළ මරණ බයක් නැහැ. මැරෙන බවත් දන්නවා. මැරෙන්න බයකුත් නැහැ. ඒක නිසා මේ පැවැත්ම සදාකාලිකව පවත් ගන්නත් බෑ. ඒකත් දන්නවා. ඒක නිසා මරණ බයක් ඇත්තෙත් නැහැ. මේ මරණය කියන එක පිළිබඳව, මේ මරණය කියන්නේ අපි උපාදානය කරගත්ත දේ අපිට අහිමි වෙනවා. උපාදානයේ බයන් දිස්වා උපාදානයේ මිදී නිදහස් වූ පුද්ගලයාට මරණ බයක් නැහැ. ඒ වගේම බුදුහාමුදුරුවෝ තවත් විග්‍රහයක් කළා ඔය මරණ බය. මඤ්ඤමානෝ මුත්තෝ පාපිමතෝ අමඤ්ඤමානෝ මුත්තෝ පාපිමතෝ මඤ්ඤමානෝ බද්දෝ මාරස්සු. මේ මඤ්ඤමානය තමයි උපාදානය කියලා එතන කිව්වේ. එතකොට අනාගාමී ඵලයට හෝ අරහත් ඵලයට පත් වූ පුද්ගලයෙක් තුළ මඤ්ඤමානයක් නැහැ. අමඤ්ඤමානෝ මුත්තෝ පාපිමතෝ. අර බයබේරෝ සහෝ හෝති. එතකොට බයත් එක්ක එයා මරණයටපත් වුණොත් ඊළඟ බයත් එක්ක මරණයටපත් වුණොත් ශෝකපඩ්ඩේව දුක්ඛ දෝමනස උපායස උපදින නිසා සෝතාපන්න ඵලයටපත් වෙලා නම් සතර ආපාය උපදින්නේ. නමුත් යම් දැනක මිනිසෙක් වෙලා ඉපදිලා යම් ආකාරයක සෝතාපන්න ඵලයටපත් වූ නිසා හතර ආපායෙන් මිදී නිදහස් වෙනවා. නමුත් නැවත මරණයටපත් වෙලා ඔය බය බේරෝ සවෝති, ඔය බය තියෙනවා. හැබැයි අනාගාමී ඵලයටපත් වුණොත් ඒ බයනුත් මිදී නිදහස් වෙනවා. මගේ ඊළඟ ප්‍රශ්නේ තමයි අපි සතරකමටහන් වඩනවා. එතකොට ඒ වගේ වෙලාවක ගොඩක් මේ සමහර අවස්ථාවල අපි සතරකමටහන් වඩද්දී අපිට ද්වේෂයක් එනකොට ඒක පොඩ්ඩක් ටිකක් වෙලා ගිහිල්ලා තමයි ඒක අපි ද්වේෂයක් කියලා ඇති වෙන්නේ. මේ එතකොට දැන් අපි සම්මතේ අපි කියනවා ආනපාන සති භාවනාවෙන් සිත එක කරගන්න පුළුවන්. මේ අර මේ කරන වෙලාවේ එළඹ සිටි සිහියෙන් ඉන්න පුළුවන් කියන එක මම ඒක දැනුමක් තියෙනවා. මම කරලා නැහැ. ඉතින් එතනදී මට තියෙන ගැටලුව දැන් අපි සතර කමටහන් වඩද්දිත් අපිට ඒ වගේ මේ එළඹ සිටි සිහියෙන් ඉන්න පුළුවන් පහසු ක්‍රමයක් තියෙනවද හරියට මහන්ස? මේක අපි මේ කියපු දේ අහගෙන දැනගෙන මේ තරහක් එනකොටම ඒ තරහ ඉවත් කරලා මෛත්‍රිය වඩන්න පුරුදු වෙන්න ඕන. ඒක පුහුණු වෙන්න ඕන. ඒ සඳහා හිත පදම් කරගන්න ඕන. එතකොට පදම් වුණාට පස්සේ දැන් ඔබේ හිත පදම් වෙලා තියෙන්නේ රාගයක් එනකොටම ඇලෙන්න, ද්වේෂයක් එනකොටම ගැටෙන්න, මෝහයක් එනකොටම මනින්න. දැන් ඒ අර වැරදි මැනීම නිසා, වැරදි ඇලීම ගැටීම නිසා දැන් පුරුදු වෙලා පුහුණු වෙලා පදම් වෙලා තියෙනවා. එහෙම පදම් වෙච්ච හිත දැන් මේ බණ අහලා ධර්මය අහලා මේක අනුගමනීය ප්‍රතිපදාව නිතර නිතර ආසේවිතාවේ භාවිතාවේ බහුලී කතාවයි. ඒ අනුව හොඳට පුරුදු කරගෙන පුහුණු කරගෙන හිත පදම් කරගන්න ඕන. ඒ හිත පදම් කරගෙන තියෙන කාල අතීත කාලවල
අතීත ආත්මවල පිට පදම් කරගත්ත අය තමයි සතියෙන් දෙකෙන් එක පාට ওই වාහ්‍ය දාරු වීර්යතුමා සම්තති අමාත්‍යතුමා පුක්කුසාති රජතුමා ඔයගේ අය ඒ අතීතේ පුරුදු කරගත්තා. ඔබ පුරුදු මේ ජීවිත කාලේ ඔබ පුරුදු කරගත්තොත් ඒ පුරුද්ද ඔබට සංසාරයේ පුරුද්දක් හැටියට තියෙනවා. ඒ අනුව හිත මේ අනිච්චන් දුක්ඛන් විපරිණාම ධම්මන් නිබ්බිදාය විරාගාය නිරෝධාය පටිනිස්සග්ගාය ඒක පුරුදු කරගන්න ඕන, පුහුණු කරගන්න ඕන. ඒක හිත පදම් කරගත්තොත් මැරෙන මොහොතේ හෝ පග්ගුණ සූත්‍රයේ තියෙන අංගුත්තර නිකාය ඔබ මගපල ලබන්න සුදුසෙක් වෙනා බුද්ධ ශක්තියට අනුගත වුණොත්. එතකොට අරිදුන් හත සතර කමටහන් මේ අපිට වඩද්දී අපිට ඒ වගේ මගහැරීම් වුණාට අපිට ඒක කමක් නැද්ද? හෙට ඒක 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 එහෙම වුණොත් සමුදේ උපදිනවා, නිවන ප්‍රමාද වෙනවා කියන එක තේරුම් ගන්න ඕනේ. ඒක නිසා උත්සාහයෙන් අර දැඩි ආයාසයකින් උත්සාහයකින් එළමිසි දිලියට කියන්නේ ඒකයි. ඒක අපි ඒ මොහොතේම පුළුවන් තරම් ඉක්මනට අතරක් නැතුවම කරන්න ඕනේ. තරහක් එනකොටම තරහින් කළ මෛත්‍රිය වඩන්න ඕනේ. දැන් ඔබට තාම තරහක් එනවා, තරහින් වැඩ කටයුතු කළා ඊට පස්සේ පැයකට දෙකකට දවසකට පස්සේ තමයි තේරෙන්නේ මේක වැරදි කියලා. එතකොට ප්‍රමාද වැඩි. ඉතින් ඒක නිසා එතකොට සම්මුදේ බිහි වෙලා ඉවරයි. එතකොට ඔබේ නිවන ප්‍රමාද වෙලා ඉවරයි. ඉතින් ඒක නිසා මේක පුරුද්දක් පුහුණුවක් තියෙනවා නම් හිත පදන් වුණා නම් එන වේගයට වඩා අර තරහා අයින් වෙලා මෛත්‍රිය මතුවෙනවා. අනිච්චන් දුක්ඛන් විපරිණාම ධම්මන් තේරුම් අරගෙන නිච්ච සුඛාත්ත මරා දානවා. ඒ අනුව නිබ්බිදාය විරාගාය නිරෝධාය පටිනිස්සග්ග තත්වයට ඔබපත් වෙනවා. ඔබ අන්න පදන් වෙච්ච සිත, පුරුදු වෙච්ච පුහුණු වෙච්ච හිත පදන් කරගත්ත සිත. ඔබ වහන්සේට නිදුක් නිරෝගී භාවය අධිෂ්ඨාන කරමි.